එතුමා කිව්වා මගේ පුතාට වයස මදි කියලා. 35ක් නෑ කියලා කිව්වා. එතකොට දාන්න වෙන්නේ මගේ සහෝදරයෙක් කියලා කිව්වා. ඉතින් එතකොට අද එතුමා ඉන්දියාවේදී ඒක කියලා ඇවිල්ලා ලංකාවේදී කියනවා මම එහෙම කිව්වේ නෑ කියලා. ඉතින් එතුමා ඉස්සරහට කරේ ඕකනේ. ලංකාවේදී ජනතාවට රටේ ජනතාවට වෙන දෙයක් කියනවා. ඉන්දියාවට ගිහිල්ලා වෙන දෙයක් කිව්වා. ඉන්දියාවට ගිහිල්ලා එතුමා කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් 13 ප්ලස් දෙනවා කියලා. නමුත් රටේ ජනතාවට ඒක කිව්වේ නෑ එතුමා. මෙවරත් ඉන්දියාවට ගිහිල්ලා එතුමා කරේ මොකද්ද? තමන්ගේ පුතාට වයස මදි කිව්වා. රාජපක්ෂ කෙනෙක් අපි ඉදිරිපත් කරනවා කිව්වා. එතකොට රාජපක්ෂවරු මගේ සහෝදරයෙක් ඉදිරිපත් කරනවා. ඒතර අද මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ විශාල උග්‍ර ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අද කණ්ඩායමක් වෙනම සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා අද ඒකාබද්ධ විපක්ෂය කියන දේවල් හැම එකටම අපිට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයට අද සිද්ධ වෙලා තියෙන තමන්ගේ ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. අද වෙල්ගම් ඇමතුමා පැහැදිලිවම කිව්වා රාජපක්ෂලා විතරද ඉන්නේ කියලා. අද වාසුදේව නානාකර මොකද්ද කියන්නේ? ඉතින් ඒ නිසා අපි කියන පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂයට අද මේ පෞල්වාදයෙන් තොර දෙයක් නැහැ කතා කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළේ කණ්ඩායම. ඒතර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අනිත් උදවියේ අද මේ සම්බන්ධයෙන් එළියට ඇවිල්ලා අද විශාල කතිකාවක් ආරම්භ කරලා තියෙනවා. පාර්ලිමේන්තුව තුල ඉන්න මන්ත්‍රීතුමල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියනවා ඒකාබද්ධ විපක්ෂයට මේවා ගැන සාකච්ඡා කරන්න නෙමෙයි අද වෙලා තියෙන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. තමන් ඊළඟ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂා කවුද? රාජපක්ෂයෙන් තොර ලෝකයක් නැද්ද ඒකාබද්ධ විපක්ෂයට කියන ගැටලුව අද මතුවෙලා තියෙනවා.